අද මෙම මාධ්‍ය හමුවට පැමිණි සියලුම මාධ්‍යවේදීන්ට සුබ උදෑසනක් වේවා කියලා කියනවා. මම කෙෂාල් ජයසිංහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සිලින්ඩරයේ ලකුණ යටතේ අංක 5න් කොළඹ දිස්ත්‍රික්කයට මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. අද මෙම මාධ්‍ය හමුව පවත්වන්නේ ඇත්තටම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී මුදුන් මල්කඩ ලෙස සැලකෙන පාර්ලිමේන්තුව අන් කවරදාකටත් වඩා බරපතල අනතුරකට මුහුණ දෙන බව දැන් පැහැදිලි වෙගෙන යනවා. මොකද වත්මන් ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ රජය ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තුව ශ්‍රමදානයකට ලෑස්ති වෙන්න කියලා. නමුත් අපිට පේන හැටියට නම් මේ ලෑස්ති වෙන්නේ පාර්ලිමේන්තු භූම දානයකට. මොකද ඉක්ොත් ජනාධිපතිවරණයේ 50%ක ජනවරවක්වත් ගන්න බැරි වෙච්ච සුළුතර ජනාධිපතිවරයා දැන් කියනවා මේ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් පුරවන්න ලෑස්ති වෙන්නේ කියලා. මේක අතිශය භයානක ප්‍රකාශයක්. මොකද මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන්නේ 58%ක විපක්ෂයක් සමස්ත ලෙස ගත්තොත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව 58%ක විපක්ෂයක් ඉන්නවා. එතකොට එම මතවාදය එම පිරිසගේ හඬට අවකාශයක් පාර්ලිමේන්තුව තුළ පැහැදිලිව නියෝජනය විය යුතුයි. මොකද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වෙන්න නම් ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයක් පැවතීමද අත්‍යවශ්‍ය කරුණක්. ලංකාවේ නීති සම්පාදනය කරන උත්තරීතර ආයතනය සෑම මහජන නියෝජිතයෙකුටම අවස්ථාවක් තියෙන්න ඕනේ. එය තමන්ට හිතයිෂවන්ති තමන්ගේ පක්ෂයේ කට්ටියකින් පිරිවීම ප්‍රජාතන්ත්‍රවාදයට කරන බරපතල අනතුරක්. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වීමට නම් ශක්තිමත් ආණ්ඩු පක්ෂයක් මෙන්ම ශක්තිමත් විපක්ෂයක් තිබීමද අත්‍යවශ්‍ය කරුණක්. එය තමන්ගේ හිතයිෂවන්ති තමන්ගේ පක්ෂයේ පුද්ගලයන්ගෙන් පමණක් පිරිවීමට සැලසුම් කරමින් සිටනවා නම් එය ඒකාධිපති ව්‍යුරුවෙක් කරන ප්‍රකාශයක් බව අපට පැහැදිලි. මොකද 2022 අර්බුදයේ වෙලාවේ අපිට මතකයි විපක්ෂ මන්ත්‍රීවරේ තනි විපක්ෂ මන්ත්‍රී ධූරයක් හෙබවූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමා රට බිඳුවටම වැටිච්ච වෙලාවේ රට බාරගන්න ඉදිරිපත් වුණේ. එතකොට ඒ වෙලාවෙත් මේ එක ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විතරක් පිරලා ගියා නම් ඒ වෙලාවේ කවුද රට බාරගන්නේ? ඉතින් ශක්තිමත් විපක්ෂයක් අපිට අවශ්‍යයි. අපි දන්නවා මේ රටේ පාර්ලිමේන්තුවට බෝම්බ ගසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට සැලසුම් කරපු කණ්ඩායම් හිටියා. එදා බෝම්බ ගසා හෝ විනාශ කිරීමට නොහැකි වූ මෙම කණ්ඩායම් වලට අද ඒගොල්ලන් සැලසුම් කරනවා තමන්ගේම පිරිසක් පමණක් පාර්ලිමේන්තුවට යවලා මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා ඒකාධිපති පාලනයකට යෑමට. මොකද අපි දන්නවා පාර්ලිමේන්තුව කියන්නේ රටේ නීති සම්පාදනය කරන උත්තරීතරම ස්ථානය. එතකොට මේ පාර්ලිමේන්තුව ඇත්තටම අධ්‍යක්ෂ බහුල කණ්ඩායමක් කුමන හෝ පක්ෂවලින් වේවා ඉන්න ඕනේ. ආධුනික කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවුවොත් එහි ප්‍රතිවිපාක මං හිතන්නේ මේ රටේ ජනතාවට නුදුරු අනාගතයේදීම වැඩි කල් යන්නට නොගොස් දැක් ගන්නට ලැබේ. ඒකට හොඳම උදාහරණය තමා මේ 2022 ශ්‍රී ලංකාව මුහුණ දුන් අර්බුදය. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතා පරිණත දේශපාලඥයෙක්, අධ්‍යක්ෂ සම්භාරයක් ඇති දේශපාලඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. එතුමාගේ ඒ අධ්‍යක්ෂ සහ පරිණතභාවය නිසා තමා එතුමාට හැකි වුණේ මේ සුළු කාලයක් ඇතුළත අවුරුදු 2ක් වැනි කෙටි කාලයක් තුළ මුළු රටම නැවත ස්ථාවර තත්ත්වයකට ගෙනෙන්න. අපිට ඒ වගේ මතකයි 2019 සහ 2020 වසරවල වියත්මග හරහා පාර්ලිමේන්තුවට මේ පැමිණි පිරිස. එතකොට ඒගොල්ලන් ඇවිත් රටට කරපු සේවය මොකද්ද කියලා අද ඔබ මහජනතාව ලෙස ඔබට කියන්න පුළුවන්. එම නිසා මේ එළඹෙන මහමැතිවරණය ඉතාමත් තීරණාත්මක වන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩදී සියලු මතවාදවල නියෝජනයක් ලැබෙන ලෙස නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවනවාද නැත්නම් ජාතික ජන බලවේගය කියන ලෙස පාර්ලිමේන්තුව ශ්‍රමදානයක් කරලා ඇත්තටම පාර්ලිමේන්තුවේ භූමදානය කිරීමට මග සලස්වනවාද කියන එක තමා මේ ඉදිරි මහමැතිවරණයේ මහජනතාව වෙත ඉදිරියේ තියෙන්නේ. අපි දන්නවා ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ ශ්‍රී ලංකාවේ.
ඕල්ඩස් ඩෙමොක්‍රසි ඉන් ඒෂියා. ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇත්තටම ලෝකේ පැසසුමට ලක් වෙලා තියෙනවා. මොකද ඒ කිසිදු අවස්ථාවක ඉතිහාසයේ අපි මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩ කරලා නැහැ. කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. අපි හමුදා කුමන්ත්‍රණ වලට යට වෙලා හෝ වෙනත් කරුණු මත මේ පාර්ලිමේන්තුව කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අඛණ්ඩතාවය නැති වී නැහැ. එය අපි ඉදිරියටත් රැක ගන්න ඕනේ. මොකද එදා JR ජයවර්ධන ජනාධිපතිතුමා සමානුපාතික නියෝජනයේ ක්‍රමය හඳුන්වා දුන්නේද මේ හේතුව මතයි. 1994 සිට ජනතා විමුක්ති පෙරමුණට සමාලිමාවටින් පසුව පාර්ලිමේන්තුවේ නියෝජනයක් ලැබුණේ මේ සමානුපාතික ක්‍රමය නිසා. එම නිසා මේ ක්‍රමය මේ පවතින ක්‍රමය ආසියාවේ දීර්ඝතම පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කිරීම මේ රටේ සියලුම මහ ජනතාවගේ වගකීමක්. එම නිසා ශ්‍රී ලංකාවේ මේ කීර්තිමත් ඉතිහාසයක් ඇති පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කිරීම මේ රටේ මහ ජනතාවගේ විශේෂයෙන් සියලු දේශපාලන පක්ෂවල කාර්යභාරයක් වගකීමක් වෙන බව මම මේ මොහොතේ සඳහන් කරන්න කැමතියි. ඕක දැන් කේශවතුමා දැන් මේ රට වැටිලා දන ගහගෙන ඉන්න අවස්ථාවේදී ඔය නායකයෝ ඔය විපක්ෂ නායකවරයා ඔය නායකයන්ට කතා කරන්නේ මේ ආණ්ඩුව අරන් යන්න කියලා රජිත කතා කරන්නේ මේ අරන් යන්න කියලා කිසි කෙනෙක් මේ ආපු නැති වෙලාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ආණ්ඩුව අරගෙන යම් කිසි මට්ටමකට අරගෙන තැනකට ඇවිල්ලා ස්ථාපිත කරගෙන පවතින අවස්ථාවක තමයි මේ වුනේ. දැන් මේ දැන් හැබැයි මේ නව රජය කරගෙන යන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේම ප්‍රතිපත්තිය තමයි. විශේෂයෙන් අපි දැක්කා ගමේ භාෂාවෙන් කියනවා නම් පොරටෝක් දුන්නා. උට මතකයි මං හිතන්නේ නලින්ද හේවගේ මැතිතුමාද කොයිද කියනවා IMF එකට අපේ කොන්දේසි වලට එකඟ නම් අපි IMF එකෙන් ණය ගන්නම් කියලා. ඒ වගේම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කිව්වා ඒ කොන්දේසි අපි අනිවාර්යෙන් ගිහිල්ලා නැවත සාකච්ඡා කරලා රටට තවත් සහනදායී ආකාරයට ලබා ගන්නවායි කියලා. නමුත් මේ ළඟ මෑතකදී IMF දූත මණ්ඩලය ආවා. අපිට ආරංචි විදියට ඒ කිසිම සාකච්ඡාවක මේ වැඩපිළිවෙල වෙනස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වෙලා නැහැ. ඉතින් අපි අහන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගිය අවුරුදු දෙක තුළ ඒ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල IMF සංවිධානය සමග ගෙනිච්ච වැඩපිළිවෙල විවේචනය කර අනුර කුමාර ජනාධිපතිතුමා දැන් ඉස්සරහට ගෙනියන්නේ මේ වැඩපිළිවෙල. එහෙමනම් එතුමාට වගකීමක් තියෙනවා. එක පැත්තකින් ඒ සාකච්ඡාවල දැන් තාමත් එතුමා ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය පිළිබඳව සමග කර සාකච්ඡා පිළිබඳව ප්‍රකාශයක් කළා නැහැ. අපි දන්නවා වත්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලැබිච්ච සෑම වෙලාවකම සමහර වෙලාවට සෑම මාසයකම රටේ ජනතාවට අප්ඩේට් එකක් දුන්නා. මොකද්ද මේ සාකච්ඡාවල ප්‍රගතිය? ඒ පිළිබඳව කිසිම ප්‍රකාශයක් අද වෙනකන් ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා ලෙසවත් ප්‍රකාශයක් සිදු කළා නැහැ. අපිට කිසි ගැටලුවක් නැහැ අනුර කුමාර ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා නම්, මොකද ඒක තමා රටට අවශ්‍ය යෝග්‍ය සුදුසුම වැඩපිළිවෙල. හැබැයි අපිට ප්‍රශ්නයක් එන්නේ මෙතුමා බොරු පොරොන්දු දීලා ජනතාව මුලා කරා රාජ්‍ය බලය ලබා ගැනීම පිණිස. තව එක ප්‍රශ්නයක් කේශාල් ඔබට යොමු කරන්න කැමතියි. ඒ තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණ මෙතනට එන්න ඉස්සලා දිගින් දිගටම හැම ආණ්ඩුවම ණය ගන්නවා කියන එක දිගින් දිගටම විවේචනය කරා කියලා අපි දැක්කා. එතකොට ඒකත් එක්ක දැන් අපි සමාජ මාධ්‍ය දකිනවා ඒගොල්ලොත් ණය ගන්නවා හෝ ද්‍රවශීලතාවය වැඩි කරනවා කියලා කිය අයම් කිසි දෙයකට ණය ගන්නවා කියන මිනිසුන් තේරෙන විදිහට ණය ගන්නවා කියන ප්‍රතිපත්තිය අනුගමනය කරනවා කියලා. ඒක ගැන ඔයාලට මොනවද ඇත්තටම මේ කියන්න තියෙන්නේ කියලා අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද අපිට ඇත්තටම අපේ ආදායම් හා වියදම් අතර හිඟයක් තියෙනවා. එතකොට ඕක අපේ වියදම වැඩි වුණාම ආදායම අඩු වුණාම ඒ ගැප් එක වහන්න අනිවාර්යෙන් අපිට එක්කෝ අපේ බදු වලින් අපි උපයා ගන්න ප්‍රමාණය වැඩි කරන්න වෙනවා. ඒකෙන් අපිට කවර් කරගන්න බැරි නම්
අපිට බාණ්ඩාකාර බිල්පත් ඔය බැඳුම් කරන ට්‍රෙෂරි බිල්ස් බොන්ඩ්ස් වලට යන්න වෙනවා. ඒකත් මදි වුණොත් අපිට ඔය අපි කියනවා වගේ සල්ලි අච්චු ගන්න මුද්‍රණය කරලා වෙළඳ පොළට බැංකු වලට නිකුත් කරන්න සිදු වෙනවා. ප්‍රශ්නය කියන්නේ ණය ගැනීම නෙවෙයි අපිට තියෙන ප්‍රශ්නේ. අපි සාධාරණ විපක්ෂයක්. අපි අපේ විවේචනයේ තියෙන්නේ මේ ක්‍රියාවලිය පසුගිය ආණ්ඩු කරගෙන යනකොට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව දිගටම ගැහුවා. ආපු ප්‍රශ්නයක් තමයි ණය අරන් කරන්න නායකයෝ මොකටද? ණය අරන් රටවල් දුවන්න නායකයෝ මොකටද? හැබැයි අද වෙනකොට ඒගොල්ලන්ට මං හිතන්නේ පැහැදිලිව තේරෙනවා ඇති රාජ්‍ය පාලනයේදී මේ මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු. ඉතින් මේ මේ වගේ ඒවා කිසිම අධ්‍යයනයක් නැතුව විපක්ෂයේ ඉදදී සම්පූර්ණයෙන් තිබ්බේ විවේචනයේම පමණයි. කිසිම ප්‍රශ්නයකට සැබෑ විපක්ෂයකින් විවේචනය වගේම ඒකට අදාළ පිළිතුරක් සොලූෂන් එකක් දෙන ඉදිරිපත් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක වගකීමක්. ඉතින් පසුගිය අවුරුදු දෙක තුළ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩු සමය තුළ එතුමා දියත් කළ මේ රට ආර්ථික අස්ථාවරත්වයෙන් එලියට ගෙනල්ලා රට ස්ථාවර කළා. දැන් ලෝක බැංකුවත් කියලා තියෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි කියලා. ඉතින් එවැනි තත්වයකට ගේන්න සියලුම බාධක මැද කපුලෙන් ඇදලා විවේචනය කරලා මිනිස්සු පාරට බස්සලා මේ සියලු වැඩසටහන් කඩාකප්පල් කරේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාවයි. හැබැයි අද ඒගොල්ලන් රාජ්‍ය පාලනේ රාජ්‍ය බලය හමු වෙලා තියෙනවා. දැන් එදා මුහුණ දුන් ගැටලු වලට අද ඒගොල්ලන්ටත් මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. දැන් ඉස්සර නම් මේ වගේ ගැටලු ආවම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විශේෂයෙන් පාර්ලිමේන්තු හමුවේ අපි දැක්කා නොයෙකුත් අවස්ථාවල ඇවිත් ප්‍රකාශ කරලා රට දැනුවත් කරනවා. නමුත් අපිට විශ්මයට කරුණ නම් මේ වත්මන් ජනාධිපති අනු කුමාර දිසානායක මැතිතුමා මේ පිළිබඳව කිසිදු වචනයක් කතා නොකර කසාය බීපු ගොළුවෙක් වගේ හැසිරෙන ආකාරයයි.